අයිබෝන් සුබ දැසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි අප මේ ආරම්භ කරන්නට සූදානම් වන්නේ. සත්‍ය හරියටම දැනගන්න එකොන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය සමගින් මම උදේශාන්නිට මේ ගෙදර සිරස්තල දැන්. රනිල්ට පාර්ලිමේන්තුවේදී 107ක් විශ්වාසය පළ කරයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය අදත් පාර්ලිමේන්තුවට නොපැමිණේ. අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයට තනතුරු දැරීම වළක්වාලීමට ඉදිරිපත් වූ පෙත්සම් විභාගයේ ජනවාරි මාසය දක්වා කල්යයි. සියතට තවත් සම්මානයක්. අද තවත් අලුත් දවසක්. අද දිනේ වඩාත් අර්ථවත් කරගන්නට මේ උපදේශ ඕදන් ඔබත් ඔබේ ජීවිතයට එක් කරගන්න. පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයං උජුං කරෝති මේධාවි උසුකාරෝච තේජනං. හිත කියලා කියන්නේ අරමුණක් පාසා සැලෙන දෙයක්, චපල දෙයක්, රැක ගන්නට අමාරු දෙයක්, වරදින් වළක්වන්නටත් අමාරු දෙයක්. නමුත් බුද්ධිමත් කෙනා ධර්මයේ පිහිටලා එබඳු සිත පවා ඍජු කරගන්නවා, ඇද කුද හැරලා ඊදණ්ඩක් ඍජු කරන හීවඩුවෙක් වගේ. වාලිකා පර්වතයේදී මේ ගීය තෙරුන් අරභයා අපමහා ගෞතම සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගාථාවකි. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර එම යෝජනාව ඡන්ද 117කින් සම්මත වුණා. පාර්ලිමේන්තුව රැස්වීමට පෙර පෙරවරු 11:30ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම පැවැත්වුණු අතර පක්ෂ නායක රැස්වීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් කිසිදු නියෝජිතයෙකු සහභාගී වූයේ නැහැ. 225 දෙනාම අත්සන් කරා ජනාධිපතිර අහන්නේ නැහැ කියන එක මහා විශාල බරපතල ප්‍රකාශයක්. ඒ ප්‍රකාශය ලංකාවේ ස්වාධීනත්වයට එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදයට මහා පහරක්. රටේ අග්‍රාමාත්‍යවරයා පත් වෙන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසය තියෙන පුජ්‍යලයයි කියන එක විවස්ථාව ගැන දන්න ඕන කෙනෙක් දන්නවා. ඉතින් අද පාර්ලිමේන්තුවේ අපි ඒක සනාථ කරනවා. බලන් ඉමු මොකද වෙන්නේ කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවකට සහාය දීමට තීරණය කළා අපේ පක්ෂයේ මන්ත්‍රීවරු 7 දෙනෙක්. මීට කලින් පරිදි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපේ විශ්වාසය තියෙන බව දන්නා විශ්වාසය ප්‍රකාශ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට මෙම සභාව යෝජනා සම්මත කරයි. අගමැතිවරයෙක් ඉවත් කරනවා නම් ඒ ඉවත් කරන ඉවත් කෙරෙන ප්‍රධාන වශයෙන් අවස්ථා හතරක් තියෙනවා. එක්කෝ ඉල්ලාස් වෙන්නට ඕන, එක්කෝ මන්ත්‍රීකම අහිමි වෙන්නට ඕන, එක්කෝ විශ්වාසභංග යෝජනාවක් පරාජය වෙන්නට ඕන, අයවැය දෙවතාවක් පරදින්නට ඕන. මෙන්න මේ අවස්ථාවන් හතරදී පමණයි රටේ අගමැතිවරයෙක් ඉවත් කරන්නට පුළුවන් ව්‍යවස්ථානුකූලව. ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා විසින් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා කෙරෙහි විශ්වාසය පළ කරන යෝජනාව මේ අවස්ථාවේදී මම ස්ථීර කරන්නට කැමැතියි. විවිධාකාරයේ අර්බුද තිබුණත් ඔක්තෝබර් මාසේ 26 වෙනිදා රාත්‍රියේදී අපේ රට තල්ලු වුණ අර්බුදයේ තරම් භයානක විවස්ථාදායක අර්බුදයක් මේ රට තුල නිර්මාණය වුණේ නැහැ. මම හිතන්නේ ඉතිහාසයේ විසින් යම්කිසි දවසක ඔක්තෝබර් 26 වෙනිදා ශ්‍රී ලංකාවේ කළු සිකුරාදා හැටියට නම් කරાવી. ඉන් අනතුරුව මෙම යෝජනාව සම්බන්ධයෙන් වූ විවාදය ආරම්භ වූ අතර පසුව චන්ද විමසීමේ කටයුතු ආරම්භ වුණා. Order please. යෝජනාවට පක්ෂව ඡන්ද 117යි.
ඒ අනුව යෝජනාව සභා සම්මත වූ බව සඳහන් කිරීමට කැමැති. මෙම ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ද්‍රවිඩ ජාතික සන්ධානය සිය ඡන්දය යෝජනාවට පක්ෂව භාවිත කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. ඡන්ද විමසීමේ අනතුරුව හිටපු අක්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා. මේ යෝජනාව සම්මත කරන්නට මේ යෝජනාව විවාද කරන්නට සහභාගී වුණ මන්ත්‍රීවරු සියලු දෙනාටම මම මගේ ස්තුතිය පළමුවෙන්ම ප්‍රකාශ කරනවා. මේ යෝජනාව තම දකින්නේ ඔක්තෝබර 26 වෙනිදා ඇති වුණ විවස්ථා විරෝධී ක්‍රියාදාමය පරාජය කිරීමට ගත්ත වැදගත් පියවරක් හැටියට. අනුර කුමාර දිසානායක මහතුමාගේ වචන වලින් කියනවා නම් ඔක්තෝබර 26 වෙනිදා කුමන්ත්‍රණේ මාවි සේනාරති රාජා මන්ත්‍රීතුමාගේ ප්‍රකාශයට ඇහුම්කම් දුන්නා. අපි දන්නවා උතුරේ ඒ ද්‍රවිඩ ජනතාව විඳින දුක. ඒවත් අපේ සංවර්ධන ව්‍යාපාරයෙන් ඒවට අපි විසඳුම් ලබා දෙන්න ක්‍රියා කරනවා. නීති අනුකූල ප්‍රශ්න වලට විසඳුම් ලබා ගන්න ක්‍රියා කරනවා. අලුත් ව්‍යවස්ථාවක් සකස් කරන්න ගන්න පියවරවල තුලින් ඒකීය රාජ්‍යකින් නොබෙදුණු බෙදන්න බැරි ශ්‍රී ලංකාව තුලින් මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව පිළිගන්න පුළුවන් දේශපාලන විසඳුමකට අපි කැපවලා ඉන්නවා කියලා මම කියන්න කැමතියි. එතනදී පළාත් සභා ශක්තිමත් කිරීම ඒ සියල්ලම අපේ වැඩසටහනේ තියෙනවා. මේ විධායක ජනාධිපතිකම නැති කිරීමත් අපි ඒකට කැපවලා තියෙනවා. හැම ජාතියටම හැම ආගමටම විසඳන්න පුළුවන් දේශපාලන විසඳුමක් අපේ ව්‍යවස්ථාවකින් ලබා දෙන්නේ. ඒ ස්ථාවරයෙන් අපි වෙනස් වෙන්නේ නැහැ කියලා මම කියන්න කැමතියි. එනතුරුව පාර්ලිමේන්තුව ලබන 18 වනදා පසු 1 දක්වා කල් තැබුණා. අද දින සභාව හංගු පරිදි මෙම් පාර්ලිමේන්තුව 2018 දෙසැම්බර් මාස 18 වෙනි අඟහරුවාද අපරභාග 1 වනතෙක් කල් තබනු ලැබේ. බටලන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ දොළොස්වන උපාධි ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඊයේ පෙරවරුවේ එම විද්‍යාලීය ශ්‍රවණාකාරයේදී සබුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 12 සාර්ථක ලෙස හදාරන් නිම කළ ත්‍රිවිධ හමුදා ශිෂ්‍ය නිලධාරීන්ට එම උපාධි සහතික ප්‍රදානය කිරීමේ උත්සවයේ සේනාධි නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ එම විද්‍යාලීය ශ්‍රවණාකාරයේදී පැවැත්ුණා. යුද හමුදා ශිෂ්‍ය නිලධාරීන් 68 දෙනෙකු, නාවික හමුදා ශිෂ්‍ය නිලධාරීන් 27 දෙනෙකු, ගුවන් හමුදා ශිෂ්‍ය නිලධාරීන් 27 දෙනෙකු සහ විදේශීය රටවල සිසුන් 14 දෙනෙකු ඇතුළු ත්‍රිවිධ හමුදා ශිෂ්‍ය නිලධාරීන් 136 දෙනෙකු මෙවර පාඨමාලාව සාර්ථකව හදාරා උපාධි සහතික හිමි කරගත්තා. පාඨමාලාවේ කැපී පෙනෙන දක්ෂතා දක්වූ ශිෂ්‍ය භටයන් වෙත සම්මාන පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු කරනු අතර පොදුම පරීක්ෂණ කෘති සඳහාද සම්මාන පිරිනැමුණා. මෙම අවස්ථාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු, ත්‍රිවිධ හමුදාපතිවරුන් හිට හමුදාපතිවරුන්, රාජ්‍යතාන්ත්‍රික හමුදා සමාජිකයින්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ උපාධිධාරී නිලධාරීන්ගේ පෞද්ගල සමාජිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙහි පුහුණුව ලබන ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ දැනුම සහ බුද්ධි වර්ධනය පුළුල් කිරීමේ අරමුණින් ස්ථාපිත කෙරෙනු නවීනතම අංගෝපාංගයන්ගෙන් සමන්විත පුස්තකාලයද විවෘත කෙරුණේ ජනාධිපතිවරයාගේ අතෙන්. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කරන යෝජනාව විවාදයට ගත් අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළ කළ අදහස් දැන් කුමන්ත්‍රණකාරී ආණ්ඩුව පැහැර ගැනීම ක්‍රියාවලියකට අත තියන්නේ නිකම්ම නොවන බව අපි තේරුම් ගත යුතු තිබෙනවා. මා කිසිසේත්ම එම ක්‍රියාවලිය සාධාරණ කිරීමක් නෙවෙයි මේ කරන්න හදන්නේ. එම ක්‍රියාවලිය කුමන තත්ත්වයන් මත හෝ සිදු නොවිය යුතු සිදු නොකළ යුතු ක්‍රියාවලිය. අපිට ගරු කතානායක ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා පිළිබඳ අපේ විවේචන නිසා අපේ ප්‍රවේශයේ තිබින් රනිල් වික්‍රමසිංහ මහත්මයායින් නැගිට්ටවා මහින්ද රාජපක්ෂ මහත්මයා වාඩි කිරීම පිළිබඳ හෝ හෙට දිනේ මහින්ද මහත්තයාකින් නැගිට්ටවා රනිල් වික්‍රමසිංහ මහත්මයා වාඩි වීම පිළිබඳ ප්‍රශ්නයක් අපිට නෑ උතන. අපි මේ දෙදෙනාම ඔය පුටුවේ වාඩි වෙලා මේ රට පාලනය කරපු ආකාරය දැකපු දේශපාලන ව්‍යාපාරය. මේ දෙදෙනාම ඔය පුටුවෙන් නැගිටලා හිටපු අවස්ථාවක් දැකලා තියෙන දේශපාලන ව්‍යාපාරය. රනිල් වික්‍රමසිංහ මහත්මයා වාඩි වී හිටපු පුටුවේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉවත්කොට මහින්ද රාජපක්ෂ මහත්මයා වාඩි කිරීම පිළිබඳව පුද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි අපිට තිබුණේ. ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නය. ඒක අපිට කිසිසේත්ම අදාළ නොවන ප්‍රශ්නය. අපේ ප්‍රශ්නේ බවට පත් වී තිබුණේ ගරු කතානායකතුමනි දෙදෙනෙක් එකතු වී විවස්ථාවේ ජනවරමේ දේශපාලන සදාචාරයේ කිසිදු නිර්ණායකට අයත් නොවන වර්ගයේ දේශපාලන කුමන්ත්‍රණ කරහා කුමන්ත්‍රණකාරී පාලන බලය පිහිටවීම පිළිබඳ ප්‍රශ්න තමයි අපේ ප්‍රශ්නේ. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා ඔය පුටිය වාඩි උනායි කියලා
මේ ඉදිරි අවුරුද්දේ අලුත් කිසිවක් සිදු නොවන බවත් සිදු වෙනවා නම් සිදු වේ කියන්නේ තව තවත් නිසේදී කරුණු ඉස්සරහට යන බවත් අපි තා හොඳින් දන්නව කරු කතාන දේශපාලනිකෝ මේ විශ්වාස සහාය පළ කිරීම අපිට අදාළ නොවන යෝජනා බව ප්‍රකාශ කරමින් මම නතර වෙනවා භූමි ස්තුති ගරු කතානායකතුමනි අහිංසක ජනතාව බලාගෙන සිටින්නේ මෙහෙම විහිළු කරනකොට පාර්ලිමේන්තුවේ මොකටද අපි ප්‍රජාතන්ත්‍රවාදී අවශ්‍ය වන්නේ මේක දැකලා පළාත් සභාව වෙන විදියට කටයුතු කරනවා රාජ්‍ය සභාව ඒ තියෙන සල්ලි ටික නාස්ති කරනවා මෙන්න මේක තමයි අපි අවුරුදු 71ක් මේ නිදහස සිට විහිළු කරලා තියෙනවා ජනත විචි පෙරමුණ කියන දේ අනිවාර්යයෙන්ම අපි පිළිගන්නවා නමුත් ඒ වගේම හරි දේ හරි මට්ටමට අද වුණත් පටන් අරන් ඉදිරියට යන්න පුළුවන් එතුමලා කියවේ කරන්න බැරි එක අපි මේ ගන්න හදන ආණ්ඩුව තුල අගමැති රනිල් වික්‍රමසිංහ බට පත් වෙනවා ඒක තුල වැරදි නොවන විදිහකට කටයුතු කිරීමට අපි සූදානම් ඒ අභියෝගේ බාරත් ගන්නවා කියන එක මෙයාසි මතක් කරන්න කැමතියි වෘත්තීමේ දේශපාලනඥයෙකුගේ න්‍යාය පත්‍රයේ සැකසෙන්නේ කථානායකතුමනි ඉතාමත් ශක්තිමත් දේශපාලන දර්ශනයක් මත එවැනි දර්ශනයක් මත සකස් වුණු දේශපාලන න්‍යාය පත්‍රයක් එදිනෙදා ඇතිවෙන යම් යම් සුළුසුළු සිද්ධි මත පුංචි පුංචි සිත් රිදවීම් මත හෝ සිත් පිනවීම් මත එහෙම නැතිනම් සිල්ලර කාරණා මත වෙනස් වෙන එකක් නෙමෙයි කියන එක අපි මතක් කරන්න කැමැතියි ද්‍රවිඩ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් හිටපු අග්‍රාමාත්‍යවරයාට සහාය පළ කරමින් ඡන්දය භාවිතා කළ නිසා ඔවුන්ට තවදුරටත් විපක්ෂ නායක ධුරයේ දැරීමේ අයිතිය අහිමි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. තියෙන සංවිධානයේ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යවරයාට සහයෝගය පළ කළා පාර්ලිමේන්තු තුල ඡන්දය පාවිච්චි කිරීම හෝ දිරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම කියන කාරණේත් එක්ක විපක්ෂ නායකත්වය විපක්ෂයේ නියෝජනය සඳහා ඔවුන්ට ඇති අයිතිය මෙතෙක් භුක්ති විඳි අයිතිය උන්ට අහිමි වෙනවා කරු ජයසූරිය මැතිතුමා මුලාසනේ ඉඳිද්දි අපි මේ පිළිබඳව ප්‍රශ්න කරාම 54ක කණ්ඩායමක් විදිය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අයිතිය අපිට දෙන්නේ කියලා ප්‍රශ්න කරාම එතුමා අපිට දෙන්න උත්තරේ උනේ එදා ඒක කරන්න බෑ මන්ද එක විට ආණ්ඩුවත් විපක්ෂය පිළිගන්න බෑ ඒ නිසා අපිට විපක්ෂ නායක ධූරය සඳහා ඔබ විසින් කරන ලබන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වෙනවා එදා අපිට දුන්න උත්තරේ එසා තියෙන සංවිධානයේ විදියට ඔවුන් විපක්ෂ නායක ධූරය පිළිබඳව තියෙන බලාපොරොත්තු අත්හැරලා ඊට වඩා උඩින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා රැක ගැනීම ජාතික වගකීමක් විතර හිතලා ඒ තීන්දුව ගන්නවා වෙන්න පුළුවන් ඒ ඡන්දය ප්‍රකාශ කර මොහොතේ සිට මේ පාර්ලිමේන්තුව පවතින්නේ නම් ඔවුන්ට විපක්ෂයේ නායකත්වය දැරීම සඳහා තියෙන අයිතිය සහ විපක්ෂයේ නියෝජනය කිරීම සඳහා තියෙන අයිතිය අහිමි වෙන බව තර්කානුකූලව පාර්ලිමේන්තුවේ පසුගිය අත්දැකීම් සහිතව මේ මොහොතේ අපි ඔබට පැහැදිලි කරන්නට ඕන එක්සත් ජාතිපක්ෂයේ ප්‍රධාන තර්කය මොකක්ද ජනාධිපතිවරණය තමයි විසඳුම කොහොමද ජනාධිපතිවරණ විසඳුමක් වෙන්නේ අලුත් ජනාධිපතිවරයෙක් එනවා කවුරුනො මොන පාටක හෝ ඒ ජනාධිපතිවරයාට වසර 4මාරක් වෙනකන් පාර්ලිමේන්තුව විසුරන්න බෑ ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලයක් නැහැ කියන තර්කය පිළිගන්නව නම් කවුරු ජනාධිපති වුණත් හදිසියේ ඒ ජනාධිපතිවරයාට මේ පාර්ලිමේන්තුව විසුරන්න බෑ 2020 මාර්තු 3 වෙනකන් මේ කුණු වෙච්ච ගඳ ගන්න පාර්ලිමේන්තුවත් එක්ක අලුත් ජනාධිපතිවරෙක් ආවත් යන්න ඕන අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩල සමාජිකින්ගේ පත්වීම් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගුණ කර ඇති පෙත්සම් ලබන ජනවාරි මාස 16 17 සහ 18 යන දිනවල විභාගයට ගැනීමට අවයාචන අධිකරණය නියෝග කර තිබෙනවා එක්සත් ජාතික පක්ෂයේ දෙමළ ජාතික සංධානයේ ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවලට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සම් වලට අදාළව අද අභ්‍යචන දකන සභාපති විනිසුරු ප්‍රීතිපත්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවුම් ලැබුව අවස්ථාවේදී අධිකරණයේ විසින් මෙම නියෝගය ලබා දුන්නා පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී වග උත්තරකාර මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු වග උත්තරකරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිජවරුන් විරෝධතා මතු කරමින් මෙම නඩුවට අදාළ නොතේසි සහ ලිපිගොනු ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට අනුකූලව පෙත්සම්කාර පාර්ශ්වය විසින් තවන් වෙත නිසි පරිදි බහිරදී නොමැති බව ප්‍රකාශ කළා මේ ශ්‍රේෂ්ඨාධිකරණ රීති උල්ලංඝනය කිරීමක් බැවින් මෙම පෙත්සම නිෂ්ප්‍රභ කරන බෙන්ද වග උත්තරකාර පාර්ශ්වයේ නීතිජවරුන් අධිකරණින් ඉල්ලා සිටියා මෙම අවස්ථාවේදී සභාපති විනිසුරු ප්‍රීතිපත්මන් සූරසේන මහතා විරුද්ධ අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළේ එවැනි නියෝගයක් මෙම අවස්ථාවේදී නිකුත් කළ නොහැකි බවත් මෙම විරෝධතාවය සුදුසු අවස්ථාවකදී මතු කරන ලෙසයි. ඒ අනුව මෙම නඩුවේ සියලුම වග උත්තරකරුවන්ට නොතේසි නැවත නිකුත් කරන ලෙස අධිකරණයේ පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිචවරුන්ට නියම කළා. අනතුරු නඩුවට අදාළ විරෝධතා ජනවාරි මාස 4 වනදා ඉදිරිපත් කරන මෙන් වග උත්තරකරුවන්ට නියම කළ අධිකරණය ඊට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ජනවාරි මාස 11 වනදා ඉදිරිපත් කරන ලෙසයි නියම කර තිබෙන්නේ. ඉන් අනතුරු පෙත්සම් විභාගයේ ජනවාරි මාස 16 17 සහ 18 යන දිනවල පවත්වන බවද අධිකරණය ප්‍රකාශ කළා. පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියා සිටින්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහය නොමැති බවත් ඒ බව කථානායකවරයා විසින්ද තහවුරු කර ඇති බවයි.
මේ අතර මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සමාජිකින් තම තනතුරු වල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ඉවත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීමද ලබන සිකුරාදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. එම පෙත්සම් අද ප්‍රියන්ත ජයවර්ධන ප්‍රසන්න ජයවර්ධන සහ එල්ටීබී දෙහිදෙනිය යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු මඩුල්ල හමුවේ කැඳවා තිබුණා. එෙහිදී වග උත්තරකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කණදීශ්වරන් මහතා අධිකරණයට දන්වා සිටියේ වග උත්තරකරුවන්ට මේ දක්වා පෙත්සම් කාර පාර්ශවයෙන් නොතේසි ලබා දී නොමැති බවයි. මේ හේතුවෙන් අද දින එම පෙත්සම් සලකා බැලීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවද වග උත්තරකාර පාර්ශවයේ ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියා. පෙත්සම් කාර මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සමාජිකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන සහ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා යන මහත්වරුන් අධිකරණයට දන්වා සිටියේ අභ්‍යාචන අධිකරණය විසින් නිකුත් කළ තහනම් නියෝගයේ හේතුවෙන් අමාත්‍ය මණ්ඩලයට තම රාජකාරී කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි. මෙම නඩුව ජාතික වැදගත්කමක් සහිත නඩුවක් බැවින් කඩිනමින් සලකා බැලීම අවශ්‍ය බවයි ජනාධිපති නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ. කෙසේ වෙතත් මෙම පෙත්සම් ලබන සිකුරාදා සලකා බලන බව ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු මඩුල්ල පෙත්සම් වලට අදාළ නොතේසි සහ ලේඛන වග උත්තරකාර පාර්ශව වෙත ලබා දෙන මෙන්ද පෙත්සම් කාර පාර්ශවයේ නීතිඥවරුන්ට දන්වා සිටියා. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පෙත්සම් කරුවන් අධිකරණයේ හමුවේ කියා සිටින්නේ තම තනතුරු වල කටයුතු කිරීම වළක්වාලමින් අභ්‍යාචන අධිකරණය විසින් නිකුත් කර ඇති තහනම් නියෝගය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. මහබැංකුවේ බැඳුම් කර වංචාවෙන් පසු මෙරට ආර්ථිකයේ පරිහානිය ආරම්භ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්තුල ගුණවර්ධන මහතා පවසනවා. මහබැංකු වංචාව පිළිබඳ කාරණේට අත්අඩංගුවට ගැනීමට කීප දෙනෙක්ව පොලිසියට ඕන කළා. ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු ක්‍රියාත්මක කරලා ඔවුන්ව කැඳවීමට සූදානම් වෙන මොහොතේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පොලිසියට බලපෑම් කරලා ඒ කටයුතු සම්පූර්ණයෙන්ම නතර කරපු බව අපි තමුන්නාන්සලට කියන්න කැමතියි. ඒ නිසා මේ කටයුතු වලට ඔහු අග්‍රාමාත්‍ය තනතුරේ ඉදදී නොකඩවාම බාධා කරමින් පරීක්ෂණ කටයුතු අඩපණ කරපු බව 2015 පෙබ්‍රවාරි මාසේ 27 වෙනිදා මහදවල් මහ බැංකුවේ මහා මුදල් මංකොල්ලේ සිද්ධ වුණා. ඒ සිද්ධ වෙච්ච දවසේ ඉඳලා තමයි ලංකාවේ ආර්ථික පරිහානිය කඩාවැටීම ආරම්භ වුණේ. 2015 වර්ෂයේදී පමණක් 9.3 කින් රුපියල අව ප්‍රමාණය වුණා. ඊට පසුව අපි බාර ගන්න විට ඩොලරයක වටිනාකම 174ට වැඩි වෙලා තිබුණා. කළු කඩේ ඩොලරයක් තිබුණේ 180ට. එනිසා රුපියල මස්ත බාල්දු වීම මහින්ද රාජපක්ෂගේ මැතිවීම නිසා සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. මේ බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දිගින් දිගටම රටේ ජනතාවට කිව්වා. ලංකාවේ ආර්ථිකය කාබාසිනිය කරලා රට විනාශ කරනවා. මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සභාපතිත්වයෙන් තියෙන ආර්ථික කළමනාකරණ කමිටුව, ඒ නිසා මම මේ කමිටුව අහෝසි කරනවා කියලා ලංකාවේ ආර්ථිකය විනාශ කිරීම හා සම්බන්ධ ප්‍රධාන වග උත්තර කරුගෙන් එය ගලව ගැනීම සඳහා එතුමා ඒ කළමනාකරණ කමිටුව අහෝසි කළා. මේ ආණ්ඩුව අද ගමන් කරන්නේ ඉතාම අසීරු විදිහක. නමුත් මේ රටේ ජනතාවගේ තිබෙන අපි ගැන බලාපොරොත්තුවත් මේ ආණ්ඩුව ගැන තිබෙන ජනතාවගේ තිබෙන විශ්වාසයත් අපි සම්පූර්ණයෙන්ම අපි රකින්නට ඕන. මහජන වරම විමසීමට අපිට යන්න තිබුණු මාවත අද නැවතිලා. ඊළඟට මේ හැදු ආණ්ඩුව කටයුතු කරගෙන යෑමේ ඉඩකඩ තවත් පැත්තකින් ඇහිරිලා පාර්ලිමේන්තුව තුල අපිට 113ක බලයක් තියෙනවද නැද්ද කියන එකත් පරීක්ෂණය ලක් කිරීමට පාර්ලිමේන්තු ආණ්ඩුව පිළිගත් කතානායකවරයෙක් එක්කලා ක්‍රියාත්මක වීමත් තවත් පැත්තකින් අවහිර කළ මෙන්න මේ වැටලීම තුලයි අපි ඉන්නේ. අද පාර්ලිමේන්තුවේ පාලුගෙයි වළම් බිඳින්න වගේ පෙන්නනවලු රනිල් වික්‍රමසිංහ මහත්තයාට තියෙන විශ්වාසය. මේක අද පවතින්නේ අපි පිළිගන්න පාර්ලිමේන්තුවක්ද? ආණ්ඩු පක්ෂය නැති අධිකරු ජනාධිපතිතුමා විසින් පත් කරපු ආණ්ඩු පක්ෂය පිළිගන්න බැරිය කියපු කතානායකවරයා හසුරවන පාර්ලිමේන්තුව අද මේ රටේ මහ ජනතාව පිළිගන්න පාර්ලිමේන්තුවක් නැති. මේ ව්‍යාකූල තත්ත්වයෙන් මේ රට මුදව ගැනීම සඳහා අධිකරණයට එයාත් ගිහිල්ලා තියෙනවා, අපිත් ගිහිල්ලා තියෙනවා. අපි විශ්වාස කරනවා මේ රටේ ස්වාධීන අධිකරණයක් තියෙනවා කියලා. උත්තරීතර වූ අධිකරණයේ තීන්දුව අපි පිළිගන්න කැමති. තමන් ආරම්භ කර ඇති ජන අරගලයේ විවස්ථාදායකයේ අධිකරණයේ සහ ජනතාව හරහා ජයග්‍රහණය කරා ගෙන යාමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේනව ජනාධිපති කරපු කට්ටිය නෙවෙයි, මෛත්‍රීපාල සිරිසේනව පරාද කරන්න හිටපු කට්ටිය තමයි දැන් මේ නඩු දාන්න හදන්නේ. කාට විරුද්ධවද? සමන් රත්නප්‍රියට. ඒ වගේ කට්ටියේ හිඳ තමයි අද මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපතිකම හම්බුනේ. මෙන්න මේක තමයි අද දේශපාලනයේ තත්ත්වය. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා සමන් රත්නප්‍රිය නෙවෙයි අපි කියන්නේ මේකම. එතුමා කියලා තියෙන ලොකු දෙයක් නෙවෙයි. මේවා අපි කියනවා, අපිත් කියනවා පැහැදිලිව අපි වේදිකාවල. අපි තව තවත් කියනවා සමන් රත්නප්‍රියව නෙවෙයි අපි ඔක්කොම ගන්නේ කියලා අපි කියනවා.
මේ තියෙන්නේ යා කියලා තියෙන්නේ අපි කියන්නේ බහැලා යන්න නීත්‍යානුකූල ආණ්ඩුවට රට බාර දෙන්න. එහෙම බාර දෙන්න තමුන්නාසේ ලෑස්ති නැත්නම් මේ රටේ මිනිස්සු ලක්ෂ ගණන් පාටවයි. හරිනේ. නීති විරෝධී ආණ්ඩු පිහිටවපු හැම රටකම ලක්ෂ ගණන් මිනිස්සු පාට බැස්සා. අපි බස්සනවා. අපි බස්සනවා. අපි කියලා බස්සන්නේ. එයා කියනවා පාට බහි. අපි ලබන සතියේ මිනිස්සුන්ට එහෙම ඉල්ලීම් කරන්න බලාපොරොත්තු වෙනවා. පාරට එන්න කියලා වැඩ කරන බලාපොරොත්තු වෙනව නෙවෙයි මං කියනවා බස් වෙනවා කියලා. බලාපොරොත්තු වෙනව කියන එක නඩු දාන්නේ. මම කියනවා නෑ බස් වෙනවා. ගේනවා ලංකාව කොළඹට. උත්තරයක් නැත්නම් උත්තරේ තියෙන්නේ සිරිසේනගේ අතේ. සිරිසේනට තාම මේක තේරෙන්නේ නැත්නම් මේක තමයි එයා ඉල්ලන අවස්ථා උත්තරේ. හැබැයි මතක තියාගන්න කියලා අපි කියනවා සිරිසේන මහත්තයාට ලිබියාවේ ගඩාෆිට සල්ලි තිබුණා. තෙල් තිබුණා. ආණ්ඩු බලය තිබුණා. විධායක බලය තිබුණා. හමුදා පොලිසිය හැම එකක්ම හිටියා. රටේ මිනිස්සුන්ට තෙල් නිකන් දුන්නා. අන්තිමට රටේ මිනිස්සු තමයි බිංගයක් ඇතුලේ එළියට ඇදලා පිහියක් ඇනලා වෙඩි තියලා මරාගන්නේ. තෙල් නිකන් දුන්නා කියලා මරණය නවත්ත ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. මිනිස්සුන්ගේ නිදහස වළඳනකොට නීතිය වළඳනකොට නැගිටින මිනිස්සු කර උඩින් තමයි යන්නේ. ඒක මතක තියාගෙන මේ සෙල්ලම් දිගටම කරනවා නම් කරන්න ලෑස්ති වෙන්න කියලා තමයි අපි කියන්නේ. ඉතින් මේක මොකද තියෙන බර? අපි දන්නවා සිරිසේන මහත්තයාට කෙලෙහි ගුණ නෙමෙයි වෙන කිසිම ගුණයක් නැහැ දැන්. ඒ නිසා අපි එතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ කෙලෙහි ගුණ සැලකීම. තව දවස් දෙකක් දෙනවා අපි. බ්‍රහස්පතින්දා සිකුරාදා. සිකුරාදා වෙනකොට මේ ප්‍රශ්නේ විසඳී එතුමයි. ඒක තමයි රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. රටේ ජනතාව බලාපොරොත්තු වෙන දේ එකලේ නැත්තම් අපි 17 වෙනි දින ඉඳන් පටන් ගන්නවා ජනතාවගේ අරගලය. ජනතාව බලාපොරොත්තු වෙනවා පාරේදී විසඳ ගන්න. ඒක තමයි ජනතාව එක් රාශිය වෙන්න මේ පැල්සුම් හදලා තියෙන්නේ. ජනාධිපතිවරයාට ඉතුරු වෙලා තියෙන්නේ තවත් මුරණ්ඩු වෙන්නේ නැතුව. තව තවත් Taman හිතන දේ හා Taman ප්‍රාර්ථනා කරන දේවල් වෙන්නේ නැත්තම් ඒවා වල එලිබිගෙන ඉන්නේ නැතුව යථාර්ථයට මුහුණ දීලා යථාර්ථයත් එක්ක එතුමා මේක පටන් ගන්න ඕනේ මේ ගමන යන්න. පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් අද ලබා දීපු පණිවිඩය පිළි අරගෙන වහාම තමුන්නාන්සේට තියෙන එකම දේ තමයි කරන්න අග්‍රාමාත්‍යවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් කරලා එක්සත් ජාතික පක්ෂ පෙරමුණ ආණ්ඩුව හදන්න ඒකට ඉඩ දෙන්න. සියත පවුලට තවත් සම්මානයක් දිනා දෙමින් SLT 01 Awards 2018 සම්මාන උළෙලේ මාධ්‍ය සහ ප්‍රකාශන අංශයේ සම්මාන කාණ්ඩේ Best Digital Integrated Campaign තෙවන ස්ථානය දිනා ගැනීමට සියත FM සමත් වුණා. SLT 01 Awards 2018 සම්මාන උළෙලේ උත්කර්ෂවත් ලෙස කොළඹ ගලධාරි හෝටලයේදී පැවැත්ුණා. මෙහිදී දිවිනපුරා විසිරී ඇති තොරතුරු තාක්ෂණ සංචාරක මූල්‍ය රාජ්‍ය සහ රාජ්‍ය නොවන මෙන්ම මාධ්‍ය ශ්‍රේෂ්ඨයන් සඳහා මෙන්ම තවත් විවිධ අංශ ගණනාවක් යටතේ ඩිජිටල් ලෝකයේ දෙවැන්තයින්ට සම්මාන ප්‍රදානය කිරීම සිදු වුණා. පසුගිය කෙටි කාලය තුළ සියත සම්මාන රැසකින් පිදුම් ලැබූ අතර මෙම සම්මාන උළෙලේද සිය අනන්‍යතාවය මැනවින් රැකගනිමින් මාධ්‍ය සහ ප්‍රකාශන අංශයේ සම්මාන දිනා ගැනීමට සියත FM සමත් වුණා. Put your hands together for SEDA FM. ඒ Best Digital Integrated Campaign කාණ්ඩේ තෙවන ස්ථානය දිනා ගනිමින් මාධ්‍ය සහ ප්‍රකාශන අංශයේ Best Digital Integrated Campaign සම්මාන කාණ්ඩය යටතේ නිර්දේශ වූ එකම ගුවන්විදුලි නාලිකාව බවට පත්වීමටද සියත FM සමත් වීම විශේෂත්වයක්. Voice of Asia මාධ්‍යාලය යලිත් සම්මානයට පාත්‍ර කළ සියත FM ගුවන්විදුලියට අපගේ උණුසුම් සුබපැතුම්. අධිකරණයෙන් වාර්තා වුවත් කිහිපයක් දැන් ලිට්‍රුගේ සමකමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සවත් ලෙස පරිහරණය කළේය චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගුණකර ඇති නඩුව කොළඹ ත්‍රිපුත්කල විශේෂ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තා. එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතාගේ මෙහෙයවීම යටතේ නඩුවට පාදක වී තිබෙන කැන්විල් හෝල්ඩින් සමකමේ ගණකාධිකාරී මේනක රාජකරුණා මහතාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණා. වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම කල්තබුවා. ඉකුතා බේරුවල ප්‍රදේශයේදී හෙරොයින් වත්කුඩු කිලෝග්‍රෑම් 231ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු ලබන 20 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. රැඳවුම් නියෝග මත පොලිස් මද්‍රවිනාශක කාර්යාංශයේ රඳවා ගෙන සිටි මෙම සැකකරුවන් දෙදෙනා පොලිස් මද්‍රවිනාශක කාර්යාංශය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියට පමුණු ලැබුවා. එෙහිදී මද්‍රවිනාශක කාර්යාංශය සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන අතර සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසයි.
එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සකකරුවන් ලබන 20 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළා. එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දක්වන වාර්තාවක් ඉදිරිපත් කරන බින්ද මහේස්ත්‍රාත්වරිය මද්‍ර විනාශක කාර්යාංශයට නියෝග කළා. මේ අතර විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ විශේෂ මහාධිකරණයේ වෙත පැමිණියා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයේ නිමාවට පත්වනවා. අප යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයේ. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.